ආයුබෝවන් මම වකුණ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙළියන්තුතු අද අප සමස්ත ලංකා වකුණ රෝගීන්ගේ සංගමයේ YouTube චැනලය හරහා සාකච්ඡාවට භාජනය කරන්නේ වකුගඩුවේ බයොප්සි පරීක්ෂණය පිළිබඳවයි මෙහිදී අප ඇයි වකුගඩු බයොප්සි පරීක්ෂණයක් කරන්නේ එයින් ලැබෙන ප්‍රයෝජන එයට කෙසේද රෝගියෙක් සූදානම් විය යුතු වන්නේ ඒ වගේම එයින් ඇතිවන සංකූලතා ආදිය පිළිබඳවත් අපි සාකච්ඡාවට භාජනය කරනවා විශේෂයෙන්ම වකුඩු බයොප්සි පරීක්ෂණය එක තරමක සංකීර්ණ පරීක්ෂණයක් ඒක සඳහා විවිධ වූ ඉන්ඩිකේෂන්ස් එහෙම නැත්නම් විවිධ වූ සායනික අවශ්‍යතාවයන් වෛද්‍යවරයාට මතුවෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවයන් අනුව තමයි මෙම පරීක්ෂණය සිදු කරනු ලබන්නේ. එම අවශ්‍යතාවයන් අතර ප්‍රධාන පිළේ අවශ්‍යතාවයක් තමයි නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එහෙම නැත්නම් වකුගඩුවෙන් ප්‍රෝටීන පිටවන රෝගී තත්ත්වයේදී ඒකට හේතුවන හේතු සාධකයන් සොයා බලන්නට අපි වකුගඩුවේ බයොප්සි පරීක්ෂණය සිදු කරනවා. මෙහිදී කුඩා දරුවන්ගේ විශේෂයෙන්ම වයස අවුරුදු 10ට අඩු දරුවන්ගේ මෙම බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ ඕනට නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමේ තිබුණත් ඒ මන්දයත් ඔවුන්ගේ 90%ක්ම මෙම නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමයට හේතුවන්නේ මිනිමල් චේන්ජ් ඩිසීස් කියන රෝගී තත්ත්වය බව අප දන්නා නිසා. ඉතින් ඒ නිසා කුඩා දරුවන්ගේ හැර වැඩිමහලු අයගේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය අපි කියන ඇඩල්ට් ඔන්සෙට් නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය එහිදී ප්‍රෝටීන ග්‍රෑම් 3.5කට වඩා දිනකට පිටවන රෝගී තත්ත්වයෙන් පසුවන වැඩිහිටියන්ට අප අනිවාර්යයෙන්ම බයොප්සි පරීක්ෂණය සිදු කරනවා. මොකද එයින් තමයි එම නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමයට හේතු පාදක වන නිශ්චිත තත්ත්වය වකුගඩුවේ පැනලගිල තිබෙන තත්ත්වය අපට රෝග විනිශ්චය කරගැනීමට හැකිවන්නේ. ඉතින් එම තත්ත්වය හරිහැට නිරීක්ෂණය නිගමනය කිරීමෙන් තමයි අපට නිසි ප්‍රතිකර්මය එම නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය සඳහා ලබා දිය හැකිවන්නේ. කුඩා දරුවන්ගේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය තිබෙන විට සමහරවිට අසාමාන්‍ය ලක්ෂණ දකින්නට ලැබෙනවා. ඒ තමයි රුධිර පීඩනය වැඩිවීම, ඒ වගේම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩාල වීම, ඒ වගේම මුත්‍රා සමග රුධිර සෛල පිටවීම ආදී කරුණු සහ ඒ වගේම සමහර අවස්ථාවලදී මේ ප්‍රෙඩ්නිසලෝන් කියන ඖෂධය තමයි කුඩා දරුවන්ට නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමේදී මූලික වශයෙන් ලබා දෙන්නේ. එම ඖෂධයට ප්‍රතිරෝධයක් දක්වනවා නම් අන්න එවැනි අවස්ථාවලදීත් අප මෙම දරු කුඩා දරුවෙකු වුවත් බයොප්සි පරීක්ෂණය සිදු කිරීමට වකුගඩු විශේෂඥ වෛද්‍යවරයා විසින් තීරණය කරන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී හැරෙන්නට කුඩා දරුවන්ගේ වකුගඩු බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ නැහැ. ඒ වගේම නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමයට වඩා අඩු තත්ත්වයෙන් ඒ කියන්නේ ප්‍රෝටීන ග්‍රෑම් 3.5කට වඩා අඩුවෙන් දිනකට පිටවන රෝගීන්ටත් අප බයොප්සි පරීක්ෂණය සලකා බලනවා. විශේෂයෙන්ම ග්‍රෑම් 1ත් 3.5ත් අතර ප්‍රෝටීන පිටවීමක් තිබෙනවා නම් දිනකට අන්න ඒ අවස්ථාවලදී බයොප්සි පරීක්ෂණය සිදු කිරීමට බොහෝ අවස්ථාවලදී අප පෙළඹෙනවා. ඉන් අනතුරුව ප්‍රෝටීන ග්‍රෑම් 1කට වඩා අඩුවෙන් දිනකට පිටවනවා නම් එහිදී බයොප්සි පරීක්ෂණය සාමාන්‍ය වශයෙන් සිදු කරන්නේ නැහැ විශේෂ අවස්ථාවලදී හැරෙන්නට. වකුගඩුවේ බයොප්සි පරීක්ෂණයක් සිදු කරන අනිත් කරුණු කාරණාවලට අපි යොමුමු. නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමේ හැරුණු විට සමහර අවස්ථාවලදී වකුගඩුවල ක්‍රියාකාරීත්වය අපට හිතා ගන්නට බැරි විදිහට අඩාල වෙලා තිබෙනවා. නමුත් වකුගඩුවේ ප්‍රමාණය, දිග, ඒ වගේම ව්‍යුහය අසාමාන්‍යතාවයක් පෙන්වන්නේ නැතිව
නමුත් ක්‍රියාකාරිත්වය අඩාල වෙලා තිබෙනවා. ඒ වගේම වෙනත් බාහිර පරීක්ෂණවලේ මුත්‍රා සහ රුධිරගත පරීක්ෂණවලින් අපිට හේතුවක් හොයාගන්නට බෑ. අන්න එවැනි අවස්ථාවලදී අපි වගුවඩුවේ බයොප්සි පරීක්ෂණය සිදු කරනු ලබනවා. ඇයි මේ වගුවඩු සාමාන්‍ය දිග පළල තත්ත්වයෙන් තිබුණත් ක්‍රියාකාරීත්වයෙන් අඩු වෙලා තිබෙන්නේ අනිත් පරීක්ෂණවලු, අපිට මේකට පිළිතුරක් සොයාගන්නට බැරි නම් අන්න එවැනි අවස්ථාවලදී අපි වගුවඩුවේ බයොප්සි පරීක්ෂණය සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම වගුවඩුවේ ප්‍රමාණය කුඩා වුණොත් අන්න එවැනි අවස්ථාවලදී අපි බයොප්සි පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. මොකද එක් කාරණයක් තමයි වගුවඩුව කුඩා වීමෙන් පැහැදිලි වන්නේ එම වගුවඩුව බොහෝ අකර්මණ්‍ය වෙලා තිබෙන නිසා අපිට පැහැදිලි හේතුවක් බයොප්සි පරීක්ෂණය මාර්ගයෙන් හොයාගන්නට බෑ. හොඳ සාම්පලයක් ලබා ගන්නට බැරි වෙනවා. ලැබෙන සාම්පලේනුත් ගොඩක් වෙලාවට තන්තුමය ස්වරූපයක්, ඒකෙන් අපි කියනවා ෆයිබ්‍රෝසිස්. ඒ කියන්නේ ගොඩක් හැකිලිලා ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වයට පත් වෙලා තිබෙන නිසා අපි එවැනි අවස්ථාවලදී වගුවඩු කුඩා වූ විට කරන්නේ නැහැ බයොප්සි පරීක්ෂණය. මොකද තවත් හේතුවක් තමයි, අපි එහෙම කුඩා වූ වගුවඩුවට මෙම කුඩා නීඩල් එකකින් එහෙම නැත්නම් කටුවකින් ඇනලා තමයි එම පරීක්ෂණය සිදු කර ලබන්නේ බයොප්සි පරීක්ෂාව. එහිදී රුධිර නාලවලට හානි වීමේ හැකියාව වැඩි. එම නිසා යන කාරණා දෙකම නිසාත් අපි බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ කුඩා වූ වගුවඩු තිබෙන විට. ඊටත් අමතරව වගුවඩු බයොප්සි පරීක්ෂණය සිදු කරන තවත් අවස්ථාවක් තමයි විවිධ අපේ ශරීරයේ තිබෙන රෝගී තත්ත්වයන්. ඔබ දන්නවා ඇති SLE රෝගය, එහෙම නැත්නම් සිස්ටීමික් ලූපස් එරිතෙමටෝසිස් කියන රෝගී තත්ත්වය. ඒ වගේම විවිධ රෝගී තත්ත්වයන් අපේ ශරීරයේ තිබෙන සාකොයිඩෝසිස්, ඒ වගේම මල්ටිපල් මයලෝමා, ඒ වගේම සමහර ආතරයිටිස් තත්ත්වයන්, ඒ වගේම ඇමිලෝයිඩෝසිස් කියන තත්ත්වයන්, එවැනි අපේ ශරීරයේ බලපවත්වන කිසියම් වෙනත් රෝගයක් ද්විතීකව වගුවඩුවට බලපාලා බවට සලකුණු මුත්‍රා සහ ලේ පරීක්ෂණවලින් අපිට පැහැදිලි වෙනවා නම් අන්න ඒ අවස්ථාවලදී අපි වගුවඩුවේ බයොප්සි පරීක්ෂණය සිදු කරනවා ඊට අවශ්‍ය ප්‍රතිකර්ම නිර්දේශ කර ගැනීම සඳහා. නමුත් අපි දියවැඩියාව නිසා වගුවඩු නරක් වී තිබෙන විට, ඒ වගේම අධික රුධිර පීඩනය පැහැදිලිවම බලපාලා වගුවඩු වලට ඒ නිසා වගුවඩු දුර්වල වී තිබෙන කියන කාරණය වෙනත් පරීක්ෂණ වලින් පැහැදිලිවම දකින්නට ලැබෙනවා නම් අන්න ඒ අවස්ථාවලදී අපි බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ නැහැ. මොකද අපි දන්නවා හේතුව කුමක්ද මේ වගුවඩුව නරක් වීමට බලපාලා තිබෙන්නේ කියලා. ඒක නිසා අනවශ්‍ය පරිදි බයොප්සි පරීක්ෂණ සිදු කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ. ඊටත් අමතරව ඔබ දන්නවා ඇති බද්ධ කරන ලද වගුවඩුවේ බයොප්සි පරීක්ෂණ සමහර අවස්ථාවදී කරන්නට සිදු වෙනවා වගුවඩු විශේෂඥ වෛද්‍යවරුන්ට. ඒ සඳහා ඉන්ඩිකේෂන්ස්, එහෙම නැත්නම් කළ යුතු අවශ්‍යතාවයන් කිහිපයක් තිබෙනවා. ඒවා තමයි සමහර අවස්ථාවලදී අපිට හේතුවක් හොයාගන්නට බැරිව බද්ධ කරනද වගුවඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා නම්, ඒ වගේම සමහර අවස්ථාවලදී අප සැක කරනවා නම් මෙම රෝගියාට බද්ධ කිරීමට පෙර ආතු තිබුණු වගුවඩු රෝගයම නැවතවරක් මෙම බද්ධ කරන ලද වගුවඩුවේ පහළ වෙලා තිබෙනවාද කියන අනුමානයක් තිබෙනවා නම් සහ වෙනත් හේතු සාධක විනිශ්චය කර ගැනීමට යන කාරණා තුනේදී අපි වගුවඩුවේ බයොප්සි පරීක්ෂණයක් සිදු කරනවා. සමහර අවස්ථාවලදී ඔබ දන්නවා ඇති වගුවඩු බද්ධ කරන රෝගීන්ට ලබා දෙන ඖෂධ, විශේෂයෙන්ම ටැක්‍රොඩිමස්, ඒ වගේම සයික්ලොස්පෝරින් යන එවැනි ඖෂධ වගුවඩුවට බලපෑමට, ඒ වගේම බද්ධ කරන වගුවඩුවට විසවීමට පිළිවන්. ඉතින් එවැනි අවස්ථාවලදීත් අපිට
ඒවායේ ලෙවර්ස් ඒ ගැන සයිකස්කෝරීන් ටැක්ටොලිමස් වැනි අවෂදවලදී ප්‍රමාණයන් සාමාන්‍ය වුනත් අපි කල්පනා කරනවන එම අවෂද නිසා කිසියම් බලපෑමක් ඇතිවිලාද කියන කාරණය සහතික කර ගැනීමටත් අපි සමහර අවස්ථාවලදී වකුගඩුවේ බයප්සි පරීක්ෂණය වකුගඩු බද්ධ කරපු අයවරුන්ගේ සිදු කරනවා. ඉතින් මේවා තමයි වකුගඩු බයප්සි පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යතාව. ඒ වගේම තමයි මේ වකුගඩු බයප්සි පරීක්ෂණය සිදු කරන්නේ කෙසේද කියන එක මම ඔබට කෙටියෙන් පැහැදිලි කරන්න. විශේෂයෙන්ම වකුගඩු බයප්සි පරීක්ෂණය රෝහලකට ඇතුල් වෙලා තමයි කරන්නට ඕනේ පරීක්ෂණ. එක සරල පරීක්ෂණයක් නෙවෙයි. සමහර වෙලාවලදී එක දිනක කරන පරීක්ෂණයක් ලෙස ඩේ ප්‍රොසීජර් කියන විදිහට, ඒ කියන්නේ උදේ ඇතුල් වෙලා හවස රෝහලෙ නික්ම යන විදිහට කරන්නට පුළුවන්. නමුත් වඩා සුදුසු විදිහ තමයි අඩුම වශයෙන් පැය 24ක් රෝහලේ රෝගියාව බයප්සි පරීක්ෂණයෙන් අනතුරුව නිරීක්ෂණය කරන එක. මොකද ඒ සඳහා හේතු තිබෙනවා මම ඒක ඉදිරියේදී ඔබට පැහැදිලි කරන්න. ඒ වගේම තමයි මේ බයප්සි පරීක්ෂණයට කිරීමට පෙර රෝගියාව අපි ඉතාමත්ම හොඳින් මනාව සූදානම් කරගත යුතුයි. එහි සංකූලතා, ඒ වගේම ප්‍රයෝජන සහ වැදගත්කම කියලා දෙන්නට ඕනේ වෛද්‍යවරුන් විසින්. ඒ වගේම එම රෝගියා රුධිර පීඩනයෙන් පසු වෙනවනම් ඒ ඉතාමත්ම හොඳින් පාලනය කරගන්නට ඕනේ බයප්සි පරීක්ෂණයට පෙර ආතුව. ඒ වගේම මුත්‍රා ආසාදන තිබෙනවා නම් ඒවා සම්පූර්ණයෙන් ප්‍රතිකාර කරලා විස බීජ නැතිව මුත්‍රාවල තිබෙන්නට ඕනේ මේ බයප්සි පරීක්ෂණේ කිරීමට පෙර ආතුව. ඒ වගේම ඔහු හෝ ඇය ඇස්ප්‍රින්, ක්ලෝපිඩොක්සන් වැනි රුධිරයේ කැටගැසීම වළක්වන බෙහෙත්, ඒ වගේම වාෆරින් සහ වෙනත් ඇන්ටිකොයාගුලන්ස් සේවත් රුධිර කැටගැසීම වළක්වන බෙහෙත් ගන්නවා නම් ඒවා දින 5කට පමණ පෙර නවත්වන්නට ඕන. ඒ වගේම ඔහුගේ රුධිරයේ අපි කියනවා APTT සහ PTINR කියන රුධිර කැටගැසීමේ පරීක්ෂණ සාමාන්‍ය තත්ත්වයේ තිබෙන්නට ඕන. ඒ වගේම රුධිර පට්ටිකා ප්‍රමාණය more than 100,000 කියන අගයට වඩා තිබෙන්නට ඕනේ. ඒ වගේම රෝගියෙකුට මේ පිළිබඳව හොඳ දැනුවත්කමක් තිබෙන්නට ඕනේ. හොඳ කෝඔපරේටිව් patient කෙනෙක් වෙන්නට ඕනේ. ඒ කියන්නේ වෛද්‍ය උපදෙස් ඇතුව පිළිපදින රෝගියෙකු වෙන්නට ඕනේ මෙම බයප්සි පරීක්ෂණය සිදු කර ගැනීමට පැමිණෙන රෝගියා. මොකද ඒක සංකීර්ණ ක්‍රියාවලියක් කියලා මම මුලින්ම පැහැදිලි කරලා දුන්න නිසා. ඉතින් මේ කාරණා තමයි කෙසේද බයප්සි පරීක්ෂණයකට සූදානම් වන රෝගියෙකු පෙළගැසෙන්නට ඕනේ මෙම පරීක්ෂණය සඳහා. ඉන් අනතුරුව මම කියන්නම් මෙම බයප්සි පරීක්ෂණයේ පාල ප්‍රයෝජන මොනවාද කියන කාරණය. විශේෂයෙන්ම මෙම බයප්සි පරීක්ෂණයෙන් ඔබ වකුගඩු බද්ධ නොකළ කෙනෙක් නම් ඔබට දැනගන්නට පුළුවන් ඇයි මේ වකුගඩුවෙන් ප්‍රෝටීන පිට වෙන්නේ, හෝ එසේ නැත්නම් ඇයි මේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙන්නේ කියන කාරණේ ඉතාමත්ම පැහැදිලිව මෙම පරීක්ෂණයෙන් දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ වෛද්‍යවරයා හරහා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම තිබෙන ලබාගත හැකි ප්‍රතිකර්ම කුමක්ද කියන කාරණය ඉතාමත්ම හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන් මේ බයප්සි පරීක්ෂණයෙන් පස්සේ. ඒ වගේම ඔබට දැනගන්නට පුළුවන් ඔබට හැදිලා තියෙන මේ ප්‍රෝටීන් පිටවන රෝගයේ හෝ වෙනත් වකුගඩු රෝගයක ප්‍රොග්නෝසිස් එක, ඒ කියන්නේ ඉදිරියේ මෙම රෝගයේ කෙලෙස හැසිරේද, කොපමණ ආයු කාලයක් වකුගඩුවට තිබේද දළ වශයෙන් කියන කාරණය ඔබට දැනගැනීමට හැකිවීමෙන් ඔබගේ ඉදිරිය හොඳින් සැලසුම් කරගන්නට පුළුවන්. ඒ වගේම වෛද්‍යවරයාට ඉතාමත්ම හොඳින් මෙම රෝගියාට කෙසේද ප්‍රතිකාර කරන්නේ කියන කාරණය පැහැදිලි කරගන්නට පුළුවන් මේ බයප්සි පරීක්ෂණය.
දැන් මම කියලා දෙන්නම් ඔබට කෙසේද මේ බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ වෛද්‍යවරයා විසින් කියන එක. මෙහිදී රෝගියා රෝහලට ඇතුල් කරලා එම සියලුම පරීක්ෂණ හොඳයි, ඔබේ රුධිර පීඩනය හොඳයි, එවැනි තත්ත්වයන් ඉතාමත් හොඳින් තිබෙනවා කියලා පැහැදිලි කරගත්තහම ඔබ සාමාන්‍යයෙන් වාට්ටුවේ විශේෂිත වූ කාමරයක හෝ එහෙම නැත්නම් වෙනත් ප්‍රොසීජියර් රූම් එකක කියන වෙනත් කාමරයකදී සාමාන්‍යයෙන් ස්කෑනින් මැෂින් එකක් එක්ක, ඉස්සර නම් බයොප්සි පරීක්ෂණ කරන්නට ස්කෑනින් මැෂින් තිබුණේ නැහැ. නමුත් දැන් ඒ ස්කෑනින් මැෂින් එකක ආධාරයෙන් තමයි බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ. මොකද එහිදී සංකූලතා, එහෙම නැත්නම් කොම්ප්ලිකේෂන්ස්, එහෙම නැත්නම් අතුරු ආබාධ ඉතාමත්ම අවම කරගෙන හරියටම ඉතාමත්ම නිවැරදිව වගුවඩුවේ කෑලි දෙක තුනක් ගන්නට හැකියාව තිබෙනවා. මෙම අල්ට්‍රාසවුන්ඩ් ගයිඩඩ් තියෙන බයොප්සි කියන විදිහේදී ස්කෑනින් පරීක්ෂණ ස්කෑනින් මැෂින් එක ආධාරයෙන් එම පරීක්ෂණය සිදු කරන විටදී. ඉතින් එහිදී ඔබට ලෝකල් ඇනස්තීස් එහෙම නැත්නම් නිර්වින්දනය කරලා තමයි මේ බයොප්සි පරීක්ෂණය කරන්නේ. සිහි නැති කළ නෙවෙයි, ස්ථානීය හිරිවැටීමකින් තමයි කරන්න ලබන්නේ. ඉතින් ඔබ සාමාන්‍ය වගුරු බද්ධ නොකළ කෙනෙක් නම් ඔබ මුණින් අතට අවශ්‍ය ඇඳක තබා මෙම පරීක්ෂණය සාමාන්‍යයෙන් වම් පැත්තේ වකුගඩුවෙන් කරන්නේ. ඉතින් එහිදී ඔබගේ කොන්දේ වමට පැත්තේ ඉලැට කූඩුවට පහලින් හිරිවැට්ටීමක් කර, ස්ථානීය හිරිවැට්ටීමක් සිදු කර ඔබට වේදනාවක් දැනෙන්නේ නැයින් පසුව මෙම බයොප්සි පරීක්ෂණය කටුවක ආධාරයෙන්, අපි කියනවා රීන බයොප්සි ගන් කියන එම කටුවක ආධාරයෙන් සිදු කරනවා. ඔබ එම කටුවක ආධාරයෙන් කැබලි දෙකක් හෝ තුනක් ගන්නට ඕනේ. මෙම පරීක්ෂණය ඉතාමත්ම හොඳින් වාතාවක් ලබා ගැනීම සඳහා. ඉතින් මෙම පරීක්ෂණයට සාමාන්‍යයෙන් විනාඩි 15ක් 30ක් විතර වගේ ප්‍රමාණයක් ගත වෙන්නට පුළුවන් සිදු කරන්නට. ඉතින් ඒ පරීක්ෂණයෙන් පසුව මුල් පැය 6-8 ඔබ ඉතාමත්ම දැඩිව ඔබව නිරීක්ෂණය කරනවා. ඔබගේ රුධිර පීඩනය, නාඩි ආදිය නිරීක්ෂණය කරමින් සාමාන්‍යයෙන් ඔබ පැය 24ක්වත් රෝහලේ රැඳී සිට රෝහලෙන් පිටව යනවා නම් තමයි වඩාත්ම සුදුසු. මොකද එවිට අපට ඉතාමත්ම හොඳින් සහතික වෙන්නට පුළුවන් ඔබට කිසියම් හෝ ලේ ගැලීමක්, අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු නොවී සුරක්ෂිතව නිවස කරා පිටමං කර යවන්නට පුළුවන් පරීක්ෂණය කර පෑ 24ක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව. ඉතින් මුල් පෑ 8 අනිවාර්යයෙන්ම ඔබව ඔබගේ නාඩි, ඒ වගේම රුධිර පීඩනය, ඒ වගේම මුත්‍රා සමග රුධිරයේ සමහරලාට පිට වෙනවද කියන කාරණය ඔබ හොඳින් නිරීක්ෂණය කරන්නට ඕනේ. ඉතින් ඔබ රෝහලේ ටිකට් කපා එන්න, රෝහලෙන් පිට වෙලා ගිගොස් අඩුම තරමේ සති 4ක්වත් යනකම් දැඩි කාය වෙහෙසා සිදු කරන කාර්යයන් වලින් වැළකී සිටිනවා නම් හොඳයි. මොකද සමහර අවස්ථාවලදී අභ්‍යන්තර රුධිර වහනය සිදු වෙන්නට පුළුවන් නිසා. ඒ වගේම මෙහිදී ඇතිවෙන්නට පුළුවන් සංකූලතා, මම එහෙම නැත්නම් අතුරු ආබාධ ගැන සඳහන් කරන්න, මේවා ඉතාමත්ම විරලයි. නමුත් ඔබ දැනගත යුතු නිසා මම ඔබට දැනුවත් කරන්නම්. වකුඩු බයොප්සි පරීක්ෂණේ ඔබට සමහරලාවට රුධිර වහනයන්, අභ්‍යන්තර ලේ ගැලීම් සිදු වෙන්නට පුළුවන්. ඒක සමහර අවස්ථාවෙදී වකුගඩුවෙන් පිටතට, අපි කියනවා පෙරිරීනල් හිමැටෝමා කියලා, වකුගඩුවෙන් පිටතට රුධිර වහනය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වකුගඩුව ඇතුළතට
රුධිර වහනය වී මුත්‍රා සමග රුධිරය පිටවෙන්නට පුළුවන්. ඒවගේම සමහර අවස්ථාවලදී වගොඩුවේ කෑල්ල ගන්නට භාවිතා කරන කටුව තරමක් ගැඹුරට පසාරු වීමෙන් සමහර වෙලාවට මුත්‍රා වගොඩුවෙන් එළියට එන්නට පුළුවන්. එහිදී අප කියනවා යුරිනෝමා එකක්. එහෙම නැත්නම් මුත්‍රා කලෙක්ෂන් එකක් වගොඩුවෙන් පිටත හැදෙන්නට පුළුවන්. මේවා ශල්ල කර්ම මගින් නිවැරදි කරගන්නට වෙනවා ඒවා සමහර අවස්ථාවලදී. ඒ වගේම තවත් වෙන්නට පුළුවන් අතුරු ආබාධ කිහිපයක් මම කියන්නම්. බොහෝම කලාතුරකින් 10,000කින් එකක් පමණ ලේ ගැලීම නතර කරගත නොහැකිව සමහර අවස්ථාවලදී එම වකුගඩුව ඉවත් කරන්නට සිද්ධ වෙන අවස්ථාවල් තිබිලා තිබෙනවා. 10,000කින් එකක් පමණ. ඊට අමතරව 10,000කින් දෙකක් පමණ රෝගී ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. නමුත් මේවා ඉතාමත්ම විරල සංකූලතාවයන්. දැන් භාවිතා වන නූතන ක්‍රම මගින්, ඒ කියන්නේ ස්කෑනින් මැෂින් එකක් එක්ක කරගන්න බයොප්සි පරීක්ෂණ වලින් මෙම සංකූලතා ඉතාමත්ම විරල බව මම දැනුම් දෙන්නට කැමැති. මේ පරීක්ෂණයේ වාසි දහගත තත්ත්වයන් ඊට වඩා බොහෝ වැඩි. ඒ නිසා මෙම වාසි අවාසි තත්ත්වයන් දෙක කිර මැන බලල තමයි වෛද්‍යවරයෙකු මෙම බයොප්සි පරීක්ෂණයට ඔබව යොමු කරන්නේ. ඉතින් මේ කාරණා තමයි ඔබ දැනගත යුතු වන්නේ. ඔබගේ රීනල් බයොප්සි ටෙස්ට්, එහෙම නැත්නම් වකුගඩුවේ ගන්නා ඒ කෑල්ලේ පරීක්ෂණයේ විස්තර. ඉතින් ඔබට මේ පිළිබඳ කිසියම් හෝ ගැටලු හෝ ප්‍රශ්න තිබෙනවා නම් දැනුවත් වීමට, විමසන්නට ඔබ මෙම YouTube channel comment box එක වෙත යොමු කරන්න අප ඔබ වෙනුවෙන් ඒවාට පිළිතුරු දීමට සැදී පැහැදී සිටිනවා. බොහොමත්ම ස්තුතියි.